සත්කම් සඳහා ස්ථාවර අවම ගාස්තු දැන් නව ලෝකෙන් අමතන 0771 7017. මෙරටින් කොවිඩ් ආසාදිතයන් 655ක් ඊයේ දිනේත් හඳුනා ගනුනා. ඒ අතරින් 503ක් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර 147ක් බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වනවා. මින් වැඩිම ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 444ක්. ඒ අතරින් 156 දෙනෙකු වාර්තා වූයේ බොරැල්ලෙන්. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවුවන්ද ඒ අතරට අයත්. එමෙන්ම මට්ටක්කුලෙන් ඊයේ දිනේ ආසාදිතයන් 53ක් හා කොම්පඤ්ඤ වීදියෙන් ආසාදිතයන් 49ක් හඳුනාගෙන තිබෙනවා. දෙවනියට වැඩිම ආසාදිතයන් වාර්තා වූ දිස්ත්‍රික්කය වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයයි. ඊයේ ඉන් වාර්තා වූ ආසාදිතයන් ගණන 75ක්. ඒ අතරින් වැඩිම ආසාදිතයන් ගණන මාබෝලෙන් හඳුනාගත් අතර එම සංඛ්‍යාව 27ක්. තවත් දිස්ත්‍රික්ක 11කින් ආසාදිතයන් 63ක්ද ඊයේ හඳුනා ගැනුණා. ප්‍රදේශ තහවුරු කළ නොහැකි පුද්ගලයන් 27ක් හා විදේශයන් හි සිට පැමිණි 5 දෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතයන් අතරට අයත්. බන්ධනාගාර පොකුරේ ආසාදිතයන් ගණනද අද 3087ක් දක්වා ඉහළ ගියා. ඇවරේජ් එකට ගියොත් එහෙම දල වශයෙන් දවසකට රෝගීන් 700ක් 750ක් වගේ ප්‍රමාණයක් ලංකාව ඇතුලෙන් වාර්තා වෙන තත්ත්වයක් ගිහිලා තියෙනවා. මේක දැන් සති දෙකකට කලින් දත්ත බැලුවොත් එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ. ඒ නිසා අපි රටක් විදිහට අර ලෝකයට සමානුපාතිකව අපේ අවදානමත් දවසින් දවස වැඩි වෙමින් තියෙනවායි කියන එක තමයි රජයේ වෛද්‍යාරින් සංගමයේ විදිහට අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ. නමුත් අපි අපේ පාලනේ එහෙම නැත්නම් අපේ පද්ධති කළමනාකරණයේ තියෙන දක්ෂකම පිළිඹු කරන දෙයක් තමයි 9000ක් රෝගීන් වාර්තා වෙනකොටත් අපි පද්ධති බිඳ වැටෙන්නේ නැතුව රෝගීන් සංඛ්‍යාව කළමනාකරණය කරගන්න අපේ පද්ධතිවල ධාරිතාව දෛනිකව වැඩි කරමින් පුළුල් කරමින් ගමන් කරන්න අපි සමත් වෙලා තියෙනවා. පවතින මෙම වාතාවරණය තුළ උත්සව සමයේ සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ දරන්නේ මෙවන් ස්ථාවරයක්. කොළඹ මහනගර සභා සීමාවේ මේ වෙනකොටත් පාලනය වුණු බවක් අපිට පේන්නේ නැහැ. තවදුරටත් විශාල වශයෙන් රෝගී වාර්තා වෙනවා. ඒ වගේම උතුරු ප්‍රදේශයෙන් නැතිවෙච්ච ආසාදනය මේ වෙද්දී කොළඹ දකුණු ප්‍රදේශය කරා ගමන් කරමින් ආසාදනය පැතිරෙමින් පවතින. තවදුරටත් කොවිඩ් සමාජගත වෙලා නැහැ කියලා ඔවුන් කරන ප්‍රකාශය කොතරම් වලංගුද කියලා නැවත වරක් විශේෂඥවරුන්ට කල්පනා කරලා බලන්න කියලා අපි ප්‍රකාශ කරන්න කැමතියි. ඉදිරියේදී එන උත්සව සමය විශාල අවදානමක් එක තමයි අපි සමරන්නේ. මේ කාල සීමාව තුළ වගකීමෙන් යුතුව රජය සහ මහජනතාව හැසිරුනේ නැත්නම් මේ නත්තල අවසාන වෙන්නේ කොවිඩ් විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා ඉතාම අවාසනාවන්ත තත්වයකට මුහුණ දීලා කියන එකට අපිට අනාවැකියක් කියන්න පුළුවන්. මේ අවුරුද්දේ මේ උත්සව සමය කියන්නේ සාපු සවාරි යන්න පුළුවන් හොඳ තත්වයක් නෙවෙයි. යන්න අවශ්‍යම නම් ගෙදරින් එක් පුද්ගලයෙක් විතරක් යන්න, සෙනඟ අඩු අවස්ථාව බලලා යන්න, ගෙදරට ළඟම තියෙන සාපු සංකීර්ණයකින් අවශ්‍ය බාණ්ඩ ගන්න හැමතැනම ඇවිදින්නේ නැතුව. ඉතින් ඒ නිසා මේ උත්සව අවස්ථාවේදී ජනතාවගෙන් විශාල දායකත්වයක් අවශ්‍යයි. අපි මේ දක්වා මේ ලබාගත්තු පාලනයේ ඉදිරියටත් දිගටම පවත්වාගෙන යමින් මේ රෝගය අපිට අවම කිරීම සඳහා. එහෙම නැති වුණොත් වෙන්නේ මේ අපි මේ දක්වා මහන්සි වෙලා ලබාගත්තු ජයග්‍රහණය නැත්තම් ලබාගත්තු මේ පාලනය අපෙන් ගිලිහිලා නැවත වතාවක් රෝගීන් රට පුරාම වාර්තා වෙන්න පුළුවන්. දැන් මේ වෙද්දි තියෙන සාකච්ඡාවලට අනුව නත්තල සමරන කාලවකවානුවේ අලුත් අවුරුද්දට අපි පය තවද්දි පොලිස් ඇඳිරි නීතියක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද දිවයිනේ ජනතාව ඒ ගැන සූදානම්ින් ඉන්න ඕනේ? මේ ගැන සාකච්ඡාවට ගණනාවක් පැවැත්තුණා. පෞගිය සෙනසුරාදා අධිකරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්තුණා. අද වෙනතුරුත් කිසිම අවස්ථාවක එහෙම රට වහන්න ඇඳිරි නීතිය දාන ලොක්ඩවුන් කරන්න තීරණයක් අරගෙන නැහැ. ඒ වුණාට ජනතාවගේ හැසිරීම හොඳ නැති වුණොත් ඒ විශාල වශයෙන් එකතු වෙන්න ගියොත් පොකුරු බිහි වුණොත් ඒ ප්‍රදේශ සංචාරණේ සීමා කරන්න නිසැකවම සිදු වෙන සෞඛ්‍ය බලධාරීන්ට ඒ සියල්ල ජනතාව විසින් තීරණය කරන්නේ. ඊයේ තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 152ක් දක්වා ඉහළ ගියා. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 62 වරිදි කාන්තාවක්, වත්තල පදිංචි 71 වරිදි කාන්තාවක් සහ මාතලේ පදිංචි 76 වරිදි පුද්ගලයෙකු මෙලෙස මිය ගොස් තිබුණා. මේ අතර කොවිඩ් ආසාදනය වීමියගේ මුස්ලිම් ජාතිකයන්ගේ දේහ ආදාහනය කිරීමට විරෝධය දක්වමින් අද මාලිගාවත්තේ පදිංචිකරුවෙකු විරෝධතාවක නිරත වුණා. ඒ මාලිගාවත්තේ දුම්රිය මහල් නිවාස සංකීර්ණයේ ජල ටැංකිය මතට නැගිමින් අනතුරුව පොලිසිය පැමිණ සාකච්ඡා කිරීමෙන් පසුව ඔහු තම විරෝධතාව අවසන් කළා. මේ අතර දැරණියගල පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයන් සිව්දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ එම ආයතනයෙන් ආසාදිතයින් හමු වී ඇත්තේ පළමු වරට බවයි. මේ අතර සීතාවක අපනයන සැකසුම් කලාපයේ තවත් 46 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා. ඉන් 33 දෙනෙකු හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේ පදිංචි කරුවන්.
පවතින කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් වසා දෙමුණු මහනුවර නගර සීමාවේ පාසල් 45න් 42ක් අද නැවත විවෘත කෙරුණා. කෙසේ වෙතත් පාසල් ළමුන්ගේ පැමිණීමේ අඩුවක් එහිදී දක්නට ලැබුණා. රක්වාන ප්‍රදේශයේ පාසල් සිසුවියකට වෛරසය ආසාදනය වීමත් සමග ඇය අධ්‍යාපනයේ ලබන රක්වාන අසලාම් මුස්ලිම් මහවිද්‍යාලයේ 11 වසර පන්තිය පමණක් වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තද අද එම පාසලට කිසිදු දරුවෙකු පැමිණ සිටියේ නැහැ. අද දිනන වාර්තාකරු පැවසුවේ එම පාසලේ ගුරුවරුන් සිව් දෙනෙකු පමණක් අද පාසලට පැමිණ සිටි බවයි. පාසලට ළමයි එවන්නේ නැත්තේයි දෙමාපිය තුළ පාසල කොවිඩ් ආසාදිත තත්ත්වයෙන් ළමයා ගලවා ගැනීම. එහෙම නැත්නම් ළමයන්ට පාසල ආරක්ෂිතයි කියලා දෙමාපිය තුළ විශ්වාසයක් ඇති වෙලා නැති නිසායි දෙමාපිය ළමයි එවන්නේ නැත්. ඒක නිසා අධ්‍යාපන අමාත්‍යාංශ වගකීමක් තියෙනවා, රජයේ වගකීමක් තියෙනවා පාසල් ආරක්ෂිතයි කියන එක තාවුරු කරන්න. අපි කවුරුවත් පාසල් අරින්න එපා කියන එක නෙමෙයි කියන්නේ. පාසල් සැලැස්මක් හදන්න. ඒ කියන්නේ මුළු රටේම අපි විරුත කරලා තියෙන පාසල් 5100යි. ඒ පාසල් වලට පැමිණෙන අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රතිශතය දැන් 52% ඉක්ම වෙමින් පවතියි. එතන අපි ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා මේ පාසල් විවෘත කිරීම සම්බන්ධ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට සියලු දෙනාගේම නොමසුරු සහයෝගය අපිට ලබා දෙන්න කියලා. ඒක දැන් අපේ තීරණය වෙලා තියෙන්නේ පෙර පාසල් පාසල් වල ප්‍රාථමික පන්ති හා උපකාරක පන්ති මේ සියල්ලක් සෞඛ්‍ය ආරක්ෂක පියවර වලට යටත්ව ජනවාරි මාසය තුල ආරම්භ කිරීමට ඒ දිනවකවානු නිශ්චිත වශයෙන් එන සති දෙක තුල ප්‍රකාශයට පත් කිරීමට අපි තීරණය කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන් සමග සාකච්ඡා කරලා දමුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සිදු කරන ලද අහඹු PCR පරීක්ෂණ මගින් තවත් COVID-19 ආසාදිතයන් 4 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. පිටකොටුව යොන්වේදී වෙලදුන් අද වෙළඳසැල්වල කළුකොඩි දමමින් විරෝධතාවක නිරත වුණා. ඒ එම ප්‍රදේශය දින 45ක පමණ කාලයක සිට වසා තිබීම නිසා තම වෙළඳසැල්වල ගබඩා කර ඇති භාණ්ඩ විනාශ වන බව පවසමින් රදිකඩවල අරිනවා නම් අයි අපේ හාල් අධ්‍යවශ්‍ය බඩු විකුණන තනම බසාරක අරින්නේ නැද්ද මොනවද? අයි හේතුව මොනවද? අපි කොහමද මේක බෙඩ කරන කඩිට පඩිකවන්නේ? ඒගොල්ලෝ ගන්න බොන්න කොහෙද යන්නේ? අතුලේ දින බඩු ටික ඔක්කොම නරක වෙලා තියෙන්නේ. ඒකට පාඩුව කවුද ගෙවන්න අපිට? මේ අතර කළුතර වෙයන්ගල්ල ප්‍රදේශයේ පදිංචි සියලු දෙනාම PCR පරීක්ෂණ සඳහා යොමු කළ පවුල්වලට රුපියල් 10000ක භාණ්ඩ ලබා දීම අද සිදු කෙරුණා. මේ අතර කලාකරුවන් හා හෝටල් හිමියන් පිරිසක් පැමිණ අද පස්වරුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හමුවී තම කර්මාන්ත මුහුණපා ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුවා. එදිනදා කෙරෙන විවාහමංගල උත්සවය පවත්වන්න අවශ්‍ය ප්‍රතිපාදන සරසලා දෙන්න කියන එක. දැනට 50 දෙනෙක්ට තමයි අවසරය දීලා තියෙන්නේ. ඉතින් 50 දෙනෙක්ට වෙඩින් එකක් කරන්න ගියාම මේ සංගීත කණ්ඩායමක්වත් නර්තන ශිල්පියෙක්වත් බෙර වාදන ශිල්පියෙක්වත් කාවත් මේ වැඩවලට අවුල් කරගන්න, ඒ වගේම හෝටල් වලටවත් ඇති පළක් නෑ අඩුම ගානේ ඒසි කෝන් කරන එක තේරුමක්. එතකොට මේ කාරණාව ගැන සලකලා බලලා අපිට 200 දෙනෙක්ටවත් වෙඩින් එකක් කරගැනීමේ වට අපිට හදලා දෙන ඉල්ලීම කරා. පැණි බිබී හරි ගමන් නෑ. මේකට සෙතක් වෙන පැත්තක් पूर्ण रोहलगत प्रतिकार लबन संख्या 8685 उन्हें तेल का तेजा लीवर आयुष एलोवेरा फेस वॉश